මධ්‍යම පාන්තිකයන් තුළින් ධනවතුන් බිහි කරන අපේ කතිකාවත ෂෙයාර් මාකට් ෆුල් සිංහල 1 මිලියන් ෆෝ මන්ත්. අයිබෝන් කියලා පිළිගන්න අපේ යාළුවෝ හැමෝම ගොඩක් කාලයක් තිස්සේ ගොඩක් ඇඉල්ලපු කම්පැනි එකක්. ඒ වගේම ඉන්වෙස්ටර්ස්ලා අවසාන කාලෙදි ගොඩක් ආකර්ෂණය වෙච්ච කම්පැනියක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. බැලූ වෙලමටම ඕගලන්ට පේනවා ඇති ධම්මික පෙරේරා මහත්මයාගේ ලංකාවේ ඉන්න සුවිශාලම ව්‍යාපාරිකයෙක් කියන ධම්මික පෙරේරා මහත්මයාගේ බහුතර අයිතිය තියෙන හේලිස් ගෲප් එකට අයිති. ඒ වගේම ඒ එම් පණ්ඩිතගේ මහත්තයා චෙයාර්මන් වෙන සහ වීරසිංහ මහත්තයා ඩෙපියුටි චෙයාර්මන් වෙන කම්පැනි එකක් මේක. එතකොට මේක ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති පහුගිය අවුරුදු 10 ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ සබ් ඩිවිෂන් එකක් උනේ ඇත්තටම 2021 ජනවාරි පෙබරවාරි විතර කාලේ. එතකොට ඒ වෙනකම් අවුරුදු 10ක් තිස්සේ ලොකුවට විචරණයක් තිබ්බ නැති ඉන්වෙස්ටර්ස්ලා ලොකුවට ආකර්ෂණය වෙච්ච නැති කම්පැනි එකක් මේ ඔයාලට පේන ඇති 2011 ඉඳන් ෂෙයාර් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් රුපියල් 100ක විතර රේන්ජ් එක ගියා 150 80 70 වගේ තිබිලා තිබිලා තිබිලා. ඔයගොල්ලන්ට පේන ඇති මේ කොරෝනා පැන්ඩමික් එකෙන් පස්සේ තමයි මේගොල්ලන්ගේ ලොකු හයිප් එකක් එන්නේ. ඇහිලිවල එක 100%කින් විතර මේගොල්ලන්ගේ ෂෙයාර් ප්‍රයිස් එක වැඩි වෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති රුපියල් 52කට තිබ්බ කොරෝනා පැන්ඩමික් එකේදී ඒක රුපියල් 750 දක්වා වැඩි වෙලා ඊට පස්සේ තමයි සබ් ඩිවිෂන් එකට යන්නේ මේ කම්පැනි එක. හරි, මේක අපි මුලින්ම හිස්ටොරිකල් ඇනලිසිස් එකට මම යන්න බලාපොරොත්තු වෙනවා. මේක හරිම ඉන්ටරෙස්ටිං කම්පැනි එකක් හින්දා. ඒකට ඔයගොල්ලෝ දන්නේ නැති මම සාමාන්‍යයෙන් හැම ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වීඩියෝ එකකම කරනවා වගේ මේකෙත් අරගෙන තියෙන රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරන 2012 ඒ කියන්නේ අවුරුදු 9කට කලින් අද වෙනකොට කොහොමද ප්‍රතිලාභය කියලා කැල්කියුලේෂන් එක කරලා තියෙන්නේ. මම වැඩි විස්තර වලට යන්නේ මේක ගැන වැඩි විස්තර ඕන නම් ඔයගොල්ලෝ අපේ ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ අපි දාලා තියෙනවා මේක අපේ ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් පාඩම් මලාව ඒකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වගේ වීඩියෝ වල බලන්න මේක ගැන ඩීටේල් ඇනලිසිස් එකක් දීලා තියෙනවා කොහොමද මේ ඇනලිසිස් එක කරන්නේ කියලා. ඒකට මේක මම අරගෙන තියෙන්නේ 2012 දී මේක ෂෙයාර් ප්‍රයිස් එක තිබිලා තියෙන රුපියල් 100කට. රුපියල් 100කට ගත්තらන් එහෙම ෂෙයාර්ස් රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා රුපියල් 100කට එක ෂෙයාර් එකක් රුපියල් 100ක් වුණා නම් ෂෙයාර්ස් 999ක් ගන්න පුළුවන්. මෙතන 100ක් නෙමෙයි 101යි ගණක් වගේ ඇත් එකයි ඔය 999 වෙලා තියෙන්නේ. ඩෙවිඩෙන්ඩ් පර් ෂෙයාර් එකේ කල රුපියල් 6ක් තිබිලා තියෙනවා. ඒකට ඩෙවිඩෙන්ඩ් යීල්ඩ් එක විතර 6% විතර ඩෙවිඩෙන්ඩ් යීල්ඩ් එකක් ඒ කාලේ හම්බෙලා තියෙනවා. ඒතර මම මෙතනින් ඉස්සරහට රුපියල් 100ට ගත්තා කියලා තමයි ඩෙවිඩෙන්ඩ් යීල්ඩ් එකේ මෙතන ඩෙවිඩෙන්ඩ් පර්සන්ටේජ් එක කැල්කියුලේෂන් කරන්නේ. ඒකට මේගොල්ලන්ගේ ෂෙයාර්ස් ගන්න මේගොල්ලන්ගේ වෙනසක් කියලා නේද 2020 වෙනකම්ම. මොකද කිසිම ස්ක්‍රිප්ට් ඩෙවිඩෙන්ඩ් එකක් සබ් ඩිවිෂන් එකක් රයිට් ඉෂුව එකක් දීලා නැහැ 2021 වෙනකම්. බලන්න ෂෙයාර් ප්‍රයිස් එක රුපියල් 100 තිබ්බ එක 111 රුපියල් 84ට ගිහිලා තියෙනවා 138ට ගිහිලා තියෙනවා 73ට ගිහිලා තියෙනවා 76ට ගිහිලා තියෙනවා 86ට ගිහිලා තියෙනවා 78 57 ඉඳන් 53 වෙනකන් මේ වෙනකොට 53 වෙලා තියෙන්නේ මේ 2021 එකට 10 සබ් ඩිවිෂන් එකක් උනාට පස්සේ. ඩිවිඩෙන්ඩ් ඩීල් එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනදි 2012 දී 106ක් තිබිලා 2013 107යි 105.5යි 107යි 102ක් දක්වා අඩු වෙලා තියෙනවා. 2016 දී ඒගොල්ලෝ ඩිවිඩෙන්ඩ් එක අඩු කරලා තියෙනවා. හැබැයි එතනින් එහාට ගත්තොත් ඩිවිඩෙන්ඩ් එකේ හොඳ වර්ධනයක් වෙනවා. ඔයගොල්ලෝ බලද්දි 102.5 ඉඳන් 103යි 104.5 104ක් කියලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනදි මෙන්න අවසාන වසරේ ඒගොල්ලන්ගේ ගත්තොත් එම් මේ මම සබ් ඩිවිෂන් එකට කරෙක්ෂන් එකක් කළා aran තියෙන්නේ. එතකොට 1යි රුපියල් රුපියලයි 104ක මේගොල්ලෝ දීලා තියෙනවා ඩිවිඩෙන්ඩ් එක ඩිවිඩෙන්ඩ් එකක්. එතකොට 114ක ඩිවිඩෙන්ඩ් යීල්ඩ් එකක් හම්බෙන 2021 2021 වර්ෂය ගත්තොත් එහෙම. එතකොට මේගොල්ලන්ගේ මං ඉන්වෙස්ට් කරපු මුදල ගත්තොත් එහෙම රුපියල් ලක්ෂයයි ඒ ලක්ෂය අඩු කරලා ගන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති 484000ක් ඩිවිඩෙන්ඩ් යීල්ඩ් වල එකතුවත් එක ගත්තොත් එහෙම 484000ක ලාභයක් තියෙනවා 2012 දී ඉන්වෙස්ට් කළාට. හැබැයි මේක හරිම අපූරු කම්පැනි එකක්. මොකද ඔයා ඉන්වෙස්ට් කරන මුල අවුරුදු අටම බලාගෙන හිටියට ඔයාට ලොකු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. හැබැයි අවසාන අවුරුද්ද තමයි මේ මහා ප්‍රතිලාභය ලැබෙන්නේ. එතකොට ඕගොල්ලෝ අහලාද සමහරට බොරන් බෆටුත් එක්තරා කාලකයාගේ තිබ්බයි කියලා ඉවරලා අවුරුදු 10ක් එයා බලාගෙන හිටියා කියලා ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කළා. ඒ 10ටම 30%ක් වගේ තමයි කියලා හම්බුනේ එයාට වාසි. එතකොට එතනින් පස්සේ එයාට ඒ වගේ කීප ගුණයක 10 ගුණයක 15 ගුණයක ලැබුණා කියලා. එතකොට ඒක තමයි අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න හොඳ කම්පැනි එක ඉන්වෙස්ට් කළොත්. හැබැයි මේකේ අපිට මේ කොරෝනා පැන්ඩමික් එකත් එක්ක තමයි වැඩිපුරම උනේ. එතකොට මේකේ කවුරු හරි මාකට් ට්‍රෙන්ඩ්ස් බලලා ප්‍රොඩක්ට් ගැන හිතලා ඉවරලා මේක 2020 දී ආයෝජනය කරා නම් ඔයාලට පේනවා ඇති
අද වෙනකොට 14%කට විරෙන් ජීල්ලයක් අරගෙන දිගටම ඉන්නත් පුළුවන් මේක ඉස්සරහට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා සහ මූල්‍ය ප්‍රතිලාභය කොහොමද කියලා කැපිටල් එකේ ප්‍රතිලාභය. හරි අපි එතනින් එහාට ගියොත් එහෙනම් මේ කම්පැනි එකේ දැනට මාකට් කැපිටලයිසේෂන් එක තියෙනවා 0.98ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ කම්පැනි කට්ටියක් ලොකුයි. ඔයගොල්ලන්ට පේන ඇති බීටා වැලියු එක ගිය ක්වාටර් එකේ මෙන්න කීයක්ද 5.98ක්. ඒක ලොකු ට්‍රේඩින් එකක්. මේක අන්ස්ටේබල්. ඇත්තටම මේ බීටා වැලියු එකත් එක්ක බැලුවොත් එහෙම ඒකින් තව පොඩ්ඩක් මේක ගැන කල්පනා කරන්න මේ වගේ ලොකු බීටා වැලියු එකකට යනවා කියන්නේ පොඩි කාලෙකදී තවම ගත්තොත් මට හිතෙනවා මේක අන්ස්ටේබල් කියලා ඔයගොල්ලන්ට නිරීක්ෂණය කරලා තීරණ ඔබ ගන්න. මේක ෂෙයා රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි අපි කරන්නේ. එතකොට ඕල් ෂෙයා ඉන්ඩෙක්ස් එකට ගත්තත් 5.47ක වෙනසක් තියෙනවා. එතනින් එහාට අපි ගියොත් එමේ මේ කම්පැනි එක 1976 පටන් අරන් තියෙන 1982 තමයි ලිස්ටඩ් කම්පැනියක් කියලා දිනේ ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවර වෙන්නේ මාර්තු 26 වෙනිදාට. හරි අපි මේකේ top 20 ෂෙයා හෝල්ඩර්ස් ලා ගත්තොත් මේ මන් 2020 ඇනුවල් රිපෝට් එක අරගෙන තියෙන්නේ හේලිස් එකට තමයි 42%ක් අයිති වෙන්නේ. ඒ වගේම එම්ප්ලොයි ප්‍රොවයිඩ් ෆන්ඩ් එකට ඒ වෙනකොට 12%ක් අයිති වෙලා තිබ්බා. ඊට පස්සේ විදු වලන්කා ප්‍රයිවට් ලිමිටඩ් කියන එකට 8%ක් තිබ්බා. ඊට පස්සේ ප්‍රෝමාස් ඕවර්සීස් කියන එකට 4.6%ක් තිබ්බා. හේ කැබ් එකට 6.8%ක් තිබ්බා. හරි. අපි ඊට පස්සේ බලමු මොකද්ද මේකට ඊළඟ ක්වාටර් එකනට උනේ කියලා. මම හිතන්නේ මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එකේ හයිප් එකත් එක්ක අර මැද හිටපු කීප දෙනෙක් එම්ප්ලොයි ප්‍රයිඩ් ෆන්ඩ් එක එම්ප්ලොයි ට්‍රස්ට් ෆන්ඩ් ඉන්න විනාඩියක් එම්ප්ලොයි ප්‍රොවයිඩ් ෆන්ඩ් එක මේගොල්ලන්ගේ ෂෙයාස් ප්‍රමාණය අඩු කරගෙන තිනවා විකුණලා තිනවා සෑහෙන ප්‍රමාණයක්. එතකොට හේ දැන් ඊළඟ අවසාන ක්වාටර් එකේ ගත්තොත් එහෙම 2021 මාර්තු 31 ක්වාටර් එකේ ගත්තොත් හේරිස් ලගේ තාම 42%ක් තිනවා. ඔලන් කාලගේ තියෙනවා 8%යි ගානම. හේ කැබ් එක 6%යි ගාන තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙන්නේ එම්ප්ලොයි ප්‍රොවයිඩ් ෆන්ඩ් එක 4.89%කට අඩු වෙලා තියෙනවා. ඒ වගේම top 20 ෂෙයාර් හෝල්ඩර්ස්ට අලුත් ඉන්වෙස්ටර්ස්ට කීප දෙනෙක් මේ එකතු වෙලා තියෙනවා. මේකේ සුවිශේෂත්වයක් මම දකිනවා මේගොල්ලන්ගේ ඉන්න කාර්යවසම් මහත්මයා සහ මැතිනියට අයිති 0.56ක ෂෙයාස් ගාණක් මේගොල්ලන්ගේ ඩිරෙක්ටර්ස්ලා මේකේ ඉන්න එක මම මේ පෙන්න තියෙනවා. ඔයගොල්ලන්ගේ ඩිරෙක්ටර් බෝඩ් එක මේකේ. එතකොට ඩිපියුටි චෙයාර්මන් ඉන්නේ ඕගොල්ලෝ දැකලා ඇති කාර්යවසම් මහත්මයා. මෙයා ඉන්නවා ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදිහට. මේක හොඳ ලක්ෂණයක් ඩිරෙක්ටර්ස්ලා ඉන්න එක. මොකද ඒගොල්ලන්ට ඕනර්ෂිප් එකක් තියෙනවා ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදිහට කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න එක. ඒ වගේම දැන් මේක පෙර මහත්මයාත් මේකේ නන් එක්ස් එකට ඩිරෙක්ටර් කෙනෙක් ඉදිරිය ඉන්නවා. එතකොට නම ගිය කීප දෙනෙක්ම ඔයගොල්ලෝ දකින්න ඇති මේකේ ඉන්නවා ඩිරෙක්ටර්ස්ලා විදිහට සහ මැනේජින් ඩිරෙක්ටර් ඉන්නේ ෆොරිනර් කෙනෙක් හන්ස් එන්එස් කියලා එක්කෙනා. එතකොට හොඳ ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා කියලා මැනේජ්මන්ට් එක පැත්තෙන් ගත්තොත් ඉතාම හොඳයි. අපි මේගොල්ලන්ගේ ඉහිල්ලා බැලුවොත් එහෙම මම මේ ෂෙයාර් ඇනලිසිස් එක පොඩ්ඩක් පෙන්නන්නම්. මේගොල්ලෝ ඈර්නින් පර් ෂෙයාර් එක 2016 ඉඳන් රුපියල් 5.83ක තිබ්බ ඈර්නින් පර් ෂෙයාර් එක රුපියල් 12කට ගිහිල්ලා තිනවා. රුපියල් 8කට ගිහිල්ලා තිනවා. 14කට ගිහිල්ලා රුපියල් 12කට තමයි 2020 ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ දිගටම ඩිවිඩන්ඩ් දීපු කම්පැනි එකක්. අවුරුද්දකට සාමාන්‍යයෙන් 3 වතාවක් විතර ඩිවිඩන්ඩ් දෙනවා. ඒතර ඒකත් හොඳ ලක්ෂණයක් ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම්. මොකද ඔයා නිවර්සල් ස්ට්‍රැටජි එකේ ඉන්නා නම් ඔයාට සල්ලි කැපිටල් එක ගන්න බැරි නම් ඔයාලා ඩිවිඩන්ඩ් විදියට ගන්න පුළුවන් ලාභයේ විදියට මේකේ ඉන්වෙස්ට් කළොත්. ඊට පස්සේ මේගොල්ලන්ගේ net asset එක බලන්න රුපියල් 2016 දී තිබෙන රුපියල් 136ක් මේක පොඩ පොඩ වැඩි කරගෙන එලා තිනවා ඉතාලි ස්ටේබල් විදියට. දැන් 186කට ගියා 2020 දී. මේක බලන්න හුඟක් අය අහපුවක් තමයි මේක දැන් net asset එක කියලා. අවසාන ෆයිනෑන්ෂල් එකේදී ඔයාලා බලන්න පුළුවන් 186.74ක තිබ්බ එක සබ් ඩිවිෂන් එක 1/10 උනත් එක්ක මේගොල්ලන්ගේ දැන් net asset එක රුපියල් 26ක වගේ තමයි තියෙන. රුපියල් 50ක් 55ක් අතර තමයි මේගොල්ලන් ට්‍රේඩ් වෙන්නේ. ඒතකොට ඩබල් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ net asset එක වගේ ෂෙයා ප්‍රයිස් එක. එතකොට මේක හැබැයි ඉතින් වෙන්න බැරිත් නෑ. මොකද අපි දන්නවා චෙවරන් ලුබ්‍රිකන්ට් වගේ ඒවා 4 ගුණයක් වගේ තියෙනවා. ඒගොල්ලන්ගේ 4 සැරයක් ඩිවිඩන්ඩ් දෙනවා. මේගොල්ලෝ 3 සැරයක් ඩිවිඩන්ඩ් දෙනවා. හොඳ ඩිවිඩන්ඩ් එකකුත් දෙනවා. ඒ වගේම මේ කම්පැනි එකේ ෆියුචර් growth එකටත් මේගොල්ලෝ යනවා මං ඉදිරියේදී පෙන්නන්නම්. සහ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ කොරෝනා ඉවර වෙනවත් එක්ක මේ ග්ලව්ස් වල ඩිමාන්ඩ් එක අඩු වෙයිද කියන එක. හැබැයි ඔයගොල්ලෝ දකින්න ඇති ග්ලව්ස් මැනිෆැක්චරර් කෙනෙක් ලෝකෙට ප්‍රධානම එක්කෙනා දැන්ට රිජෙක්ට් වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ රිජෙක්ට් වෙච්ච තැන පුරවන්න පුළුවන් වුණොත් එහෙම මේගොල්ලන්ට පුළුවන් තව එක්ස්පැන්ෂන් එකකින් මේ ලෝකෙට අවශ්‍ය ග්ලව්ස් ඩිමාන්ඩ් එක දෙන්න. හරි දැන්ට ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ මාකටිං ඇන්ඩ් සේල්ස් වොලියම්ස් ගත්තොත් එහෙම වැඩිම සේල්ස් වොලියම් එකක් මේගොල්ලන් යන යුරෝප් සහ රෂියාවලට 46%ක් යනවා.
ඒ වගේම 23ක් ඊළඟට යන්නේ සවුත් ඇමරිකා වලට. ඊට පස්සේ 16ක් යනවා නෝත් ඇමරිකා වලට, ඒෂියා සහ අප්‍රිකා වලට 11ක් විතර තමයි යන්නේ. ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් වලට 4ක් විතර ප්‍රමාණයක් යනවා. එතකොට මේගොල්ලන්ගේ මැනිෆැක්චරින් මේගොල්ලන්ගේ හයිරාකික ගත්තොත් එහෙම DPL එක ඇහිලි වෙරලා plantation hand එකක් තියෙනවා. ඒ වගේම hand protection hand එකක් තියෙනවා. එතකොට ලොකුම hand එක තියෙන අපි දන්න විදිහට hand protection තමයි. හැබැයි plantation වලත් මේ දවස්වල අපි දන්න විදිහට මේගොල්ලන් profit එක හොඳ වෙලා තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ ගත්තොත් එහෙම dip product එකේ Thailand වල තියෙනවා medical පැත්තේ gloves නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ඒ වගේම premier gloves කියලා ලංකාවේ තියෙනවා මේගොල්ලගේ house hold සහ industrial gloves නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ඒ වගේම universal gloves කියලා තියෙනවා fabric supported මේ gloves නිෂ්පාදනය කරන එක. ඒ වගේම hangwell ඔයගොල්ලෝ දන්නේ නැති තියෙනවා household and industrial gloves company එකක්. ඒ වගේම මේගොල්ලගේ marketing hand එකක් තියෙනවා වෙනම. ඉතින් එහාට ගියොත් තෙල් මේගොල්ලන්ගේ DPL plantation යටතේ තියෙනවා මේගොල්ලන්ගේ Harris plantation කියන group එක යටතට ඇහිලා තලවකැලේ plantation එක. ඒ වගේම කැලණිවැලි plantation එක. ඒක තලවකැලේ plantation එක ගත්තොත් tea තමයි වැඩිපුරම තියෙන්නේ. කැලණිවැලි එකේ rubber tea යන දෙකම තියෙනවා. මේකෙන් ගත්තොත් එහෙම world wide countries 70කට වඩා වැඩි ප්‍රමාණයකට මේගොල්ලෝ මේගොල්ලන්ගේ brands ටික යවනවා. ඒ වගේම global demand එකෙන් 5%කට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා. ඊටම සතුටුදායක කාරණයක් ලංකාවගේ පොඩි රටක් කියලා global demand එකෙන් 5%ක් දෙනවා කියන මම හිතනවා. මේගොල්ලන්ට මේ 5% කියන්නේ අර මම කිව්ව ප්‍රධාන customer ලෝකෙ දැන් reject වෙනවත් එක්කම මේගොල්ලන්ගේ මේ යන්න පුළුවන්කම දිනා මේ 5% 10%ක් උනත් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ අවුරුදු 44ක් තිස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා තියෙනවා. මේකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. අවුරුදු 44ක් තිස්සේ ඉන්ඩස්ට්‍රි එක හිටියා කියන එක. ඒතර මේ ඔයගලන්ට පෙන්නන්නේ මම මේ ඔයගලගේ Facebook page එකේ තිබිලා ගත්ත එකක්. ඔයගලන්ටත් කියලා බලන්න පුළුවන්. මම description එකේ link එක දාන්නම්. මේගොල්ලන්ගේ company website එක සහ Facebook එක. එතකොට ඒකට ගියොත් ඔයගලන්ට මේ විස්තර බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ අලුතෙන් මේගොල්ලන්ගේ expansion එකක් කරනවා. මේගොල්ලන්ගේ hangwell plantation එකේ. එතකොට ඒකට මුල් ගල තියපු එක තමයි මේ තියෙන්නේ. එතකොට expansion පැත්තෙන් ගත්තත් මේක අනාගතයේ grow වෙන්න පුළුවන් company එකක්. ඊපස්සේ innovation පැත්තෙන් ගත්තොත් එහෙම ඇත්තටම ඕනම company එක Warren Buffett කියන එකක් තමයි, Charlie Munger කියන එකක් තමයි. ඒගොල්ලන්ගේ innovation sector එකක් නැත්තම් දැන් ගත්තොත් විශේෂයෙන්ම අද ලෝකේ පවතින බෑ කියලා මේගොල්ලන්ගේ හොඳ innovation sector එකක් තියෙනවා. ඔගොල්ලෝ මෙයාලගේ director board එක ගත්තත් හොඳ innovation තියෙන lean six sigma black belt වගේ තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ process පැත්ත හොඳට දන්නේ අය ඉන්නවා මේගොල්ලන්ගේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ගත්තා. මේගොල්ලෝ මේ යාන් ඉංජිනියරින් වලට ගිහිල්ලා තියෙනවා. මොකද මේක ලෝකේ දන්නේ නැති දැන් ගත්තොත් එහෙම ග්ලව්ස් නිෂ්පාදනයේදී අලුත් ප්‍රොඩක්ට් වලට යන්න වෙනවා. මේ යාන් ඉංජිනියරින් වලින් ඕගලන්ට ඕන ඩීටේල් ගිහිල්ලා බලන්න. මේ ග්ලව්ස් එකේම මහල් ඉවර වෙලා හදන එකක් තියෙනවා. මේ ග්ලව්ස් එක අර හොඳට අහු වෙන්නේ. එතකොට ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉනොවේෂන් පැත්ත හොඳ මේකක් තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ පේටන් ඇති මං හිතන්නේ. ඔගොල්ලෝ දන්නේ නැති දම්මික පෙර සාමාන්‍යයෙන් පේටන් එලියට දාන්නේ නැහැ. හේතුව තමයි යාගේ පේටන් එක බලගෙන වෙන කෙනෙක්ට මේක කොපි කරන්න පුළුවන් ඉන්නේ. එතකොට දම්මික පෙර විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ඇති යාගේ වෙනම කට්ටියක් ඉන්නවා මේ ඉනෝවේෂන් පැත්ත මේවා කරන්න. අනිත් යාගේ පේටන් කියවලා ඒ අවශ්‍ය දේවල් මේගොල්ලෝ මේගොල්ලන්ගේ කම්පැනි වලටත් ලබා ගන්නවා. එතකොට මේගොල්ලන්ගේ ඇත්තටම මම හරිම ග්‍රීඩි එකක් තමයි කෑදරයි මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් වලට. මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් එහෙම සෑහෙන ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. මම හිතන්නේ ග්ලව්ස් වර්ගම 100කට වඩා තියෙනවා. මේ 100 විතර ගත්තොත් එම්ම මේන්ම ප්‍රොඩක්ට් කීපයකට යන්නම්. මෙන්න මේ මේ ග්ලව්ස් වර්ග ඔයාලට පේනවා ඇති. මේගොල්ලෝ අර හුඟක් අපේ ක්ලීනින් සර්විස් වලට පාවිච්චි කරන ග්ලව්ස් జాතියක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේ අපි වැඩ කරන ඒවා සහ ඉන්ඩස්ට්‍රියල් පර්පස් වලදී සේෆ්ටි ග්ලව්සස් මේගොල්ලෝ නිෂ්පාදනය කරනවා. එතකොට මම මේ ග්ලව්ස් වල යූසේජ් කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දකින්න ඇති ලෝකේ හුඟක් ක්‍රීඩාවලදී. එතකොට කාර් රේස් වල නම් බයික් රේස් වල නම් ඔයගොල්ලෝ දකින්න ඇති ග්ලව්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ වගේම ඉස්සර දැනට හුඟක් බ්‍රෑන්ඩ්ස් වල ඔයගොල්ලෝ දකින්න ඇති Nike කස්ටමර් වගේ එකේ කස්ටමර්ස් ලා ලෝකේ ඉන්න සේෆ්ටි පැත්ත ඒගොල්ලෝ හුඟක් ප්‍රොමෝට් කරනවා. අනිවාර්යෙන් ග්ලව්ස් වගේ ඒවා පාවිච්චි කරන්න ඕනේ කියලා ඒගොල්ලන් කම්ප්ලයන්ස් රූල්ස් වලට එනවා. එතකොට ඉස්සරහටත් දැනටත් එන්න එන්නම මිනිස්සුන්ගේ සේෆ්ටි පැත්තට තියෙන අවධානය වැඩි වෙන හින්දා මේ වගේ සේෆ්ටි ග්ලව්ස් වල යූසේජ් එක වැඩි වෙන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. එතකොට ඒ වගේම ඔයගොල්ලන් දකින්න ඇති දැන් හුඟක් හයිජිනික් ෆැක්ටර්ස් එක කොරෝනාත් එක්ක සහ කොරෝනා නැති වුණත් මම හිතන්නේ මෙයා වෙනස් වෙයි කියලා ආහාර පිසීමේදී. එතකොට
මස් මාළු නිෂ්පාදනය ඊට පස්සේ කෙමිකල් යූස් කරනවා නම් ඔයගොල්ලෝ දැකලා ඇති රසායනාගාරවල අනිවාර්යෙන් ග්ලව්ස් පාවිච්චි කරන්න. ඒතර ක්‍රීඩකයෝ හුඟක් කරාට ග්ලව්ස් පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ප්‍රොටෙක්ෂන් එකට. ඒ වගේ දේවල් වලට මේ පෙන්නලා තියෙන ග්ලව්ස් ඔයගොල්ලන්ට පේනවා ඇති පාවිච්චි කරන. දැන් සමහර ඒවා ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නේ නැති කුකින් අයිටම් වලට වගේ පාවිච්චි කරන නෑ වන් ටයිම් ග්ලව්ස් තියෙන. ඒතකොට ඒවා කීප වතාවක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. කෙමිකල් වලටත් හුඟක් කලකට වන් ටයිම් හෝ එහෙම නැත්නම් සතියකට සැරයක් විතර මාරු කරන මේ ග්ලව්ස් පාවිච්චි කරන ඒවා. එතකොට මේගොල්ලන්ගේ මේ තියෙන ඉනෝවේටඩ් ප්‍රොඩක්ට් බලන්න කොයි වගේ ඉනෝවේටඩ් ප්‍රොඩක්ට් තියෙනවද කියලා. මේගොල්ලන්ගේ අර ආම් එකට ෆිට් වෙන ග්ලව්ස් මේගොල්ලෝ හදනවා. හුඟක් කලකට අර ෆිටබල් ග්ලව්ස් නිෂ්පාදනය කරනවා. එතකොට මේ බලන ග්ලව්ස් තියෙන රේන්ජ් මෙන්න මේ අර අලු පාට පෙන්නලා තියෙන හරිය තමයි. මේගොල්ලෝ අර ෆැබ්‍රිකේටඩ් ඉංජිනියරින් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට යාන් ඉංජිනියරින් වලට යාන් වලින් මේගොල්ලෝ ඒ ග්ලව්ස් එක ෆිට් වෙන්න හදනවා සහ ඒක අර අහු වෙන්න හොඳට මේගොල්ලෝ මෙන්න මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලෝ මේ කෝටඩ් එකක් දානවා මෙන්න මේ මැද තියෙන ග්ලව්ස් එකේ. එතකොට අර ෆැබ්‍රික් එකත් එක්ක කෝට් කරලා හදනවා. ඔයගොල්ලෝ දැකලා තියෙ හුඟක් වෙලාට බයික් වලට හැම පදින්න අපි යූස් කරන ග්ලව්ස් එකේ තියෙනවා මේක සහ ඉන්ඩස්ට්‍රිය යූස් කරනකොට හුඟක් වෙලාට හොඳට අහු වෙන්න අතට ග්‍රිප් වෙන්න මෙන්න මේ ඒ කියන්නේ අපි තියෙන රබ ගතිය සහ වෙනත් ෆැබ්‍රික් එකක එකතු කරලා තියෙනවා. සහ මේගොල්ලන්ගේ අනිත් එක මට අතරම කියන්න අමතකුණා يعني තලවකැලේ ප්ලාන්ටේෂන් එකේ නම් ටී තියෙන්නේ හැබැයි කැලණිවලි ප්ලාන්ටේෂන් එකේ රබර් තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ සප්ලයර් හිල්ලෙලා මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මෙයාට හොඳ සප්ලයි එකක් හම්බ වෙනවා. අර හරියට රිචඩ් බිරිස් එක්ස්පෝර්ට් එකට මේගොල්ලන්ගේ සිස්ටර් ප්ලාන්ට් වලින් එහෙම නැත්නම් රබර් ප්ලාන්ට් වලින් හම්බ වෙනවා වගේ මේගොල්ලන්ගේ රෝ මැටීරියල් ගැන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ දෙයක් නැහැ. සහ ලංකාවෙත් ඔයගොල්ලෝ දන්නේ නැති දැන් වෙනකොට රබර් ලොකුවට අදාගෙන යනවා බිබ්බිල සහ මොනරාගල පැත්ත ගත්තොත් එහෙම. එතකොට මේගොල්ලන්ගේ ලේටෙක්ස් වල ලබා ගන්න කියන ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඇත්තටම මමත් වාසනාවකට මේ කම්පැනි එක ඉස්සර මම එනේ ජොඩිට කෙනෙක් විදිහට වැඩ කරන කාලේ ගිහිල්ලා බලලා තියෙනවා. මේගොල්ලන්ගේ ඉතාම හොඳ යන්ත්‍ර සූත්‍ර ඒ කාලේ තිබ්බා. මම හිතන්නේ දැන්ට ඊට වැඩි දියුණු කරලා ඇති. මේගොල්ලන්ගේ පරිසර හානිය තුඟක් අඩු කරගෙන යන්න මේගොල්ලෝ කටයුතු කරගෙන තියෙනවා. සහ මේගොල්ලන්ගේ මැනිෆැක්චරින් ඉන්ඩස්ට්‍රි ස්ට්‍රැටජිස් ගත්තොත් එමෙ ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා. මේ තියෙන මේගොල්ලන්ගේ අනික් ප්‍රොඩක්ට් එක තමයි මම ඉක්මනට පෙන්නගෙන යන්නම් ඔයගොල්ලන්ට බලන්න. වර්ණ වලින් ගත්තොත් එතකොට ඒ කියන්නේ හුඟක් වෙලාට කස්ටමර් ආකර්ෂණය කරගන්න එක එක වර්ණ වලින් තියෙනවා. ඒවා එක එක අවශ්‍යතාවයට අනුව වෙනස් කරලා තියෙනවා. දැන් මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. එතකොට මේක අපිට දැන් තියෙන ඩවුට් එක තමයි එදා ගත්තොත් අපිට දැන් ඇත්තටම හොඳ තිබ්බේ නෑ පාරහගේ අවුරුදු 10කට කලින්. අද දවසේ හොඳ වෙලා තියෙනවා. හෙට මොකද වෙන්නේ කියලා. හෙට දවස ගත්තොත් එහෙම මං හිතන්නේ ලෝකේ ග්ලව්ස් වල අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනා මිසක් අඩු වෙන එකක් නැහැ. මේ කොරෝනා පෙන්ඩමික් එක අඩු වුණත් මං හිතන්නේ කාලයක් යනකම් මිනිස්සු මේ ග්ලව්ස් පාවිච්චි කරන එක මේ වගේ දේවල් කරයි. තව අවුරුදු 3ක් 4ක් කාලයක් ඇතුළත මං හිතන්නේ මේගොල්ලන්ගේ ඩිමාන්ඩ් එකේ ලොකු අඩුවක් වෙයි කියලා. සහ මේගොල්ලෝ ඉනෝවේටඩ් ප්‍රොඩක්ට් වලට යන හින්දා දැන් මේගොල්ලෝ මේ හදාගත්තු ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ෂන් කැපැසිටි එක අඩු කරන්න බෑනේ. එතකොට ඒ හින්දා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ වෙනත් ඔප්ෂන් බලයි. මේගොල්ලන්ගේ මැනේජ්මන්ට් එක ගත්තත් මේ දේවල් හොඳයි. එතකොට අපි බලමු. මම මේ ෂෙයා රෙකමෙන්ඩේෂන් එකක් කරන්නේ. අපි තවදුරටත් මේක අධ්‍යයනය කරලා බලාගෙන ඉඳලා බලමු මේ කම්පැනිය මොන වගේ පැත්තකට යයිද කියලා. හැබැයි අතීතයේ ගත්තොත් එච්චර හොඳ නැති වුණත් වර්තමානයේ ටිකක් හොඳයි. අනාගතයේ මොකක් වෙයිද කියලා අපි බලාගෙන සිටිමු. තවත් කම්පැනියක් එකතු වෙනකම් සියලු දෙනාටම උත්සන්නයි කියලා ප්‍රාර්ථනා.